টেলিভিশন টেলিভাকিয়া টেলিভিশনিয়া රාජපක්ෂවරුන්ට කවදත් අවශ්‍ය බලය ලබාගැනීම සහ බලය පවත්වගෙනයාමයි. අගමැති රනිල්ට තිබුුණෙත් බලය ලබා ගැනීම පිළිබඳ සිහිනේම තමයි. සජිත්ල අනුරලත් ඉල්ලා සිටින්නේ බලයයි. අලුත් සන්ධාන හදවිින් ස්වාධීන වෙමින් විධ මැති ඇමතිකම් ගනිමින් මේ සියලු දෙනාමස්ොයන්නේක් බලයයි. ඇත්තටම රාජපක්ෂලක් කෙසේ හෝ බලය ලබා ගැනීමටතුන් බලය පවත්වගෙනයාමටත් ඉතා දක්ෂයි. අද රනිල්ලුව භාවිත වන්නේ A ආකා. රියටයි. රනිල්ටත් ඕනෙම දුහනෝච්චයකුටුවද බෙල්ලතියන්නට හැකි ඒ බලය වෙනුවෙන්. අගමැති රනිල්ලඟ තියෙන බලය අවශ්‍ය වූ විට නැවතගන්නට හැකි බව රාජපක්ෂිලට විශ්වාසයි. එය තවදුරටත් අහවුරු වන්නේ අගමැති රනිල්ට ජන බලයක් නැති නිසයි. ඔහු නායකත්වය දුන් පක්ෂය ජාතික ලැස්තුවෙන් එක් මන්ත්‍රීදුරේකට පමණක් සීම වූවා. ඇත්තටම දැන් පාර්ණිමේන්තුවතුර ඇත්තේ විකෘථ ජනමතයක්න. එක් අසුනක්හිමි පුද්ගලයා රටේ අගමැති. මේ සැබෑ ජනමතේ නොවන බව, අවිවාධාත්මකයි. දැන් මේ පාර්ලිමේන්තුවම සැබෑ ජනමතය විකෘතිකිරීමට දායකවෙමින් සිටින බවක්කිව යුතුයි සර්ර්ෝපාක්ෂික බහුපාක්ෂික සන්ධාන ආදී එක එක සුරූපයේ ප්‍රකාශ කරමින් සමස්ත පාර්ලිමේන්තුවම මහා විකෘත තත්ත්වයට අංශභාග සහ අංග විකළ තත්ත්වයට පත්කරමින් සිටිනවා. මේ සියලු දෙනාගෙම ඒ කායන පරමාර්ථය කෙසේ හෝ බලය පවත්තුගෙනයාමයි බලය ලබා ගැනීමයි. මේ ගෙවුණු එකදු පාර්ලිමේන්තු සැසිවාරයකදිවත්න් රටේ ජනතාව දැවෙන ප්‍රශ්නවලට උත්තරහෝ විසඳුම් සාකච්ඡාාවූයේ නැති බවකිව යුතුමයි. ජනතාව දැවෙන ප්‍රධහනතම ප්‍රශ්නය ඉන්දන ගැටළුවට පේනතෙක් මානයක විශඳුමක් අදත් නැහැ. ඉන්දන හිගේ මිනිස්සුන්ගේ ජීවිත පැය දහස් ගැනක් මහමඟ පෝලිම්බල විනාශ කරමින් තිබෙනවා. ඉඳනහිගේ සමඟ බහන්්ඩ මිල බහන්ඩ හිගේ කුස ගින්න දරිද්‍රතාවසේම ජාතික සම්පත්තිකත් විනාශවමින් යනවා. අපට මේ අවාසනාවන්ත කල යන්නෙම සොරා කෑ සංස්කෘතිය සහ නිවැරදි ආර්ථික ප්‍රතිපත්යක් තිබුණේ නැතිකම නිසයි. චීනය නයදන විට ඉන්දියාව රබනවා . ඉදදිියාව නෑදන විට චීනේ රබනවා. දෙන්නම නයදන්නේෙ නැතිවඋනහම ලෝකෙම රවනවා. අප චීනයෙන් ඉල්ල ඇති ඩොල බිලියෙන් එකයි දසම පහක නාය ප්‍රතික්ෂේපී ඇති බව තමයි දැනටත්වාර්තා වන්නේ. දැන් අපට ඇත්තේ හදිසි ආහාර ආධාර හා බෙහෙත් ලෙස ලැබෙන ආධාර පමණමයි. අයියම්FF් නය ප්‍රතිවීව ගත වෙනකන් පේනතෙක්මානයක නයක් නැහැ. මේ අතරවාරයේ අගමැති රනිල්ගේ ආණ්ඩුව තවතවත් වක්‍ර බදු පනවමින් ඉන්නවා. ඒ වක්‍ර බදු අවසානය නතරවෙ එන්නේ මෙ අන්තිම හුස්ම පොද අල්ලගෙන සිටින සාමාන්‍ය මිනිසා මත බව තේරෙන්නේ නැති පුංචි පැටවුන්ගේ ආණ්ඩුවක් බවට මෙය පත්ව අවසන් එක්සත් ජාතින්ගේ නවතම වාර්තාාවනුව ශ්‍රී ලාංකිකින් මිලියන පහක් ඒ කියන්නේ ලක්ෂ පරහක් කුසගින්නේ ජීවත් වෙන්නේ සමස්ත ජනගහනීින් සියයට විසිද දෙකකට පමණ ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතින්ගේ සංවිධහනය පවා ප්‍රකාශ කරතිබෙනවා චීන අය සහ ඉන්දෙන් නය මත අපේ රට පවත්වගෙන යාමට මේ වත්මන් පාලක පැලන්තිය උත්සාහ ධර්මින් සිටිනවා අපද රාජපක්ෂ ගැලූම්කරුවාට එකවරක රට දෙෙනවා. ඉළඟට යළිත් ඒ ගැලූම්කාරයා හොඳ නැති බව කියමින් මෛත්‍රිපාල ගැලූම් කාරයාව ලෙස දකිනවා. දැන් අප කිසිසේත්ම ගැලූම්කාරයෙකු ලෙස මෑතකාලේ දැක්කේ නැති රනිල්ට දැන් රට බාරදීලා එයා තමයි දැම් ගැලුම්කාරය වෙලා ඉන්නේ මේ එක ගැලූම්කාරයෙු හොඳ නෑ කියලා තවත් ැ ම් කාරයෙකු හොයන ජනතාවලෙස අපද මීට වගකිව යුතුමයි මෙ ආකාරයට දිගින් දිකටම ගැලුම්කාරීන් සොයිමින් සිටිනවා රටඉන්දියෙන් සාගරයේ ගිලිමින් තිබෙනවා ඇතිහැ කිමීියන් මේ ගිලෙන නැවෙන් පනිමින් සිටිනවා. නමුත් අපට මේ නැවත් එක්කම ගිලෙන්න්න වෙනවා. නැවගිලීම නතර කරන්න නම් තවත් මේ විජ්්‍යාකාර ගැලූම්කාරීින් මත විශ්වාසය තැබීම නතර කළ යුතුයි. අප සොයාගත යුත්තේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්්‍යයක්ං ක්‍රියාත්මක කළ හැකි අවංක පිරිසකුයි. දැන් ඉන්නේ සිංහ වෙස්ගත් බූරුවන් පිරිසක් එහෙමත් නැත්තම් සිංහ වෙස්ගත් නර්යම් පිරිසක් බව අමුත්වෙන් කිව යුතු නැහැ. අදානී මෝදිගේ අවුල නිසා කොයි වෙලේ හරි ඉන්දියානු නායද නතරවෙන්නට පුළුවන්. අයි එ එකපේ ණය ප්‍රතිව්හ ගත කර අපට පිහිට වනතෙකුම් අගමැති රනිල්ට වත් ජනාධිපති ගෝටා බේටවත් විසුදුම් නැති බව දැන් පේනවා. අඩුව ගානේ සංචාර්කකර්මාන්තය ගැන කතා කරනවා. මේ වගේ ගෑස් පෝලිම් ඉන්දන පෝලිම් දැක දැක රට එන්න සංචාරකීන් කෞද, ඉදන ැටලුවෝ විසඳගන්න ප්‍රමුඛතාව දීමට තාමත් මේ කාටවත් බැරිවුණනි අඩ්ඩුමගානේ ඉන්දන ගේන්න කැමති පෞද්ගලික ව්‍යාපාරකින් ඉන්නවද කියලවත් අද වෙනකන් හොයලබල්ල නැහැ. අහල්ල බලන්නේ නැහැ. මොකද මේ ඉන්දන නැවූ හදිස්සි මිලදී ගැනී මෙ අදී හැම එකක්ම හොරජාවාරම්. කොමිස්කුටි ලබෙන ක්‍රමනිසා තමයි මේ විදිහට යන්න ඇරලා තියෙන්න්නේ. හැකියාව ඇති පෞද්ගලි කාංශයට හෝ ඉන්දනගේන්න ඉඩ දෙන ක්‍රමයක් හොවෙලා බලන්න. ඒ වගේ මයි සංචාරකින් ගැන කතා කරනවා. අපේ රටට එන්න ශ්‍රී ලංක නයාලයින් ටිකට් එක කරන්න බලන්න. ඒ ටිකට් එකේ ගානයි මාලදිවෙනට ඉන්දාවට එතව වෙනත් සංචාර්ක කරමාන්තය තින රටවල්වලට යන්න තින ටිකට්වල ගාන සසඳන්න අපේ රටට එන්න තියෙන ගාන ඉතායිහලායි. ටිකට් එකේ ගාන වැඩි. ඉතින් කෞුද කැමතිවන්නේ ඔහොම වැඩිමුදල ටිකට් අර්ගෙන එන්න එනිසා කිසිදු නිවැර්දි සැලක්ස්මක් මේ වෙලාවේ මේ රටකරවන කණ්ඩාෑමත නෑ අ. ම ගන සංචාර්කර්මාන්තය ගොඩගන්නවත් සැලස්මක් පේන තිෙක්මානය එක නෑ කියල තමයි අපට බයනැතුූ කියන්න තියෙන්නේ මේ ක්ඩාෑම රට තවතවතු වල්ල පල්ලට යවමින් සිටිනවා. බොරුවට සංචාරකින් ගේන කතයි රෙදි පිළි පිටුරට යවන කතයි එකක ජාතිය මුහද හද්ගවවත්යද්ද අමුඩ ගහන කතා කියමින් ඉන්නවා. දැන් අංක එකමොකක්ද ඉන්දන සුලබකිරීම ඉන්දන පෝලිම් නැති කිරීම මෙ විනාශ වන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතය හා කාලයේ කියේලතේරු. අඩුම ගානේ වෛද්‍යවරියකුට හෝ මේ තියෙන ඉන්දනවලින් විගස අරගෙන රෝහලකට යන්න ක්‍රමයක් නෑ. ෛද්‍යවරු රෝහල්වලට යන්න ජීවිත බේරගන්න, රෝගීින්ට ප්‍රතිකාර කරන්න. අඩුම ගානේ ඒකටවත් සාර්ථක ක්‍රමයක් කදාගන්න තාම බැරි වුුණා. හල් පද්ධතියම බිඳවැටිලා. අගමඇති රනිල් ජනාධිපති ගෝටආබේ දැන් රටේ දැවන්න ප්‍රධානත්ම ප්‍රශ්නය ඉන්දන කියලතිේ රුන්ගන්න. අඩුම ගානය ඉන්දනගේන්න ක්‍රමයක් නැත්තම් භාක්කි කරත්ත ටිකක් හදලා ඔය දෙසිිය විසි පහෙන් දෙසිිය දෙනෙකු ඉතට බානට බැඳලා අලුත් ප්‍රවහන ක්‍රමයක් හදන්න කියලා යෝජනා කරනවා ඒත් මට හිතෙන්නේ නෑ බානට බැඳලා නම් වැඩක් තියවි කියලා. මොකද එකම පක්ෂය වුණ දෙන්න දෙපැත්තට ඇද ඇද හිටියවි. දැන්වුවේ විසියකගේන්න අදන ඇ. ඉල්ලම පේනවාවන්නේ නේද. අවසන් වශයෙන් යළි මතාකරන්නේ වහම ආර්ථික ප්‍රතිපත්ති හදන්න දන්න. මේ ඉන්දන අර්බෝදයට විසුඳම හොයන්න පුළුවන්. බුද්ධිමත් ආර්ථික විශේසකඥ කමිටුවක් පත් කරන්න. එහෙම කමිටුවක් පත් කරලා ඒ අයගෙන් අහල බලල උපදෙස්ගන්න පෞද්ගලිකව හෝ කවුරුන් හරි ඉන්දන රටට ආනායනය කරන්න කැමතිනම් දේශී හෝ විදේශය ආයෝජිකින්ට වහම අවස්ථාව දෙන්න. නැත්තම් ඉන්දන පෝලිම්බල ඉන්න ජනතාව පිච්චිලායාව තමුුණ. නනම් ඉතින් ඒකට මොකෝ ශීෂෙල්ස් තිීනවා නැත්තම් ඇමිරිකාව තියෙනවානේ පැනලයන්න නේද.